Recording in progress. I go and say. I go and say. मुकुट अरे अरे ने विषय कथा करें अत निमानु दत्ता दे पास स्कूल गया है निमानु दत्ता सर निमानु दत्ता सर एक बार ना निमानु दोस्त ओ निमानु दोस्त सर स्कूल दी ना है याने कितने एमएस स्कूल दी ना तो यार अट ना सर ना सर दवास ඒ දවසේ මම නිමානු දවසක يعني වෙන දවසක උදේ වරුවේ හරි ලෑස්ති කරලා කරන්නම් පුතේ අපිට අතපසු උනේ විදුලි බලය අහුන නැවතියෝ අපිට මේ අතපසු උනේ පරිසරයේ පන්ති ආ පරිසරයේ පන්ති ඒක තමයි විදුලි බලය තිබුණේ නැහැ ආ අද දවසේ රටේ බොහෝ ප්‍රදේශවල විදුලිය කපලා තියනවා කියන කතාව තියෙනවා හරි එහෙනම් අපි චූටි වැඩක් කරමු හරි අද ඉස්සෙල්ලම චූටි වැඩක් කරමු පුංචිම වැඩක් හරිද පුංචිම වැඩක් දැන් හත් තුනේ වසරේ ඉඳලා හතර වසරට එන්න ඔයාලට චූටි වැඩක් ඉතින් අද දවසේ වැඩේ ආරම්භ කරමු අපි පුංචි රචනාවක් ලියමු मंदिर मातृकावट्य मंदिर मातृकावट वचन वाक्य वाक्य तुम अब लिया मंगे म्यूट कर ना अरे दें चट्टे किंग वाले करें मुआपी
මාතෘකාව මොකද්ද කියලා අහනවා පොල් ගස විනුක ලියම් බලන්න ලස්සන රචනාවක් අපි ආ අසේලියා ඉන්නවද මගේ පරණ යාළුවෝ ටික අලුතෙන් මාපු යාළුවෝ ඉන්නවද කවුරු හරි ආ විනුකගේ නංගි කෙනෙක් ඉන්නවනේ රචනා දෙකක්ද කියලා අහනවා නෑ පැටියෝ රචනා දෙකක් නෙමෙයි වාක්‍ය තුනක් කියන්නේ වැකි තුනක් සදෙසි අහන්නේ पोल का सा क्या ना वो यार दान ना विद्या ने लस्सन वाक्य तूना क्लियर विनुका की ना नांगिला देने की ना के අහමු බලන්න රචනාවක් අලියලා ඉවර ඇති කියලා මං හිතනවා චනුක මයික් ඔන් කරන්න බැඩියෝ හරි ලිව්වද පුතා ලිව්වද චනුක ලිව්වද බැඩියෝ क्या दीदी अभी ना बड़ा प्रयोजन
මම කතා කරනවා මෙන්න මෙයාට කාටද දන්නම් දසුන් ගම් ගගන මයික් ඔන් කරගන්න බැඩියෝ ආ කියන්න බැඩියෝ රචනාව පොල් ගස අපට ආහාර ලබා දෙයි හරි පොල් අතු ගෙවල් වලට සෙවණ ලබා දෙයි හරි පොල් කසේ ඉරටු වලින් දල් සාදයි හරි අපි තව දැනකට යන් තව කෙනෙක් ආ මෙතන ඉන්නවා හරි පැටිය මයික් එක ඔෆ් කරගන්න ඉමල් ෂා රසවත් ආහාර සාදා ගත හැකිය පොල් ගසේ සියලුම දේ ප්‍රයෝජනයට ගනී හරි ගුඩ් අපි යම් බිනුක ගාවට ඉවරයි කිව්වනේ යා පොල් ගස ප්‍රිම උසය උසයි පොල් ගසට මුදුන් මුලක් නැත පොල් ගස අපට ප්‍රයෝජනවත් වෙයි ප්‍රයෝජනවත් ඉතුරු ටික ඇහුන්නේ පොල් ගස අපට ප්‍රයෝජනවත් වෙයි අපි යමුකෝ බලන්න තව කෙනෙක් ගාවට ආ නිතුනි ඉවරයිලු පොල් ගස අපට වෙන ගසකි පොල් ගසෙන් විසිතුරු නිර්මාණය කරයි පොල් ගසෙන් කඳ පොල් ගසෙන් කඳ උස්සට වැඩෙයි කලබල නැතුව කියන්න ඕනේ තව කවුද ඉවර කවි කවිනු කියන වැඩියෝ පුතා කියන එක අපිට ඇහෙන්නේ නැහැ වැඩියෝ ගසට ආයෙත් ගස කි මිනිසාට පොල් ගසෙන් බෝ ප්‍රොණ ඇත ගසේ සෑම කොටස් අපට ප්‍රයෝජන වේ හරි අපි යමු අනුදිගාවට අනුදි පොල් ගස හරි මුස ගස කි පොල් ගසට මුදුන් මුලක් නොමැත පොල් ගස අපට හරිම ප්‍රයෝජනවත් වේ දැන් හරිම උස ගසකේ හරිම ප්‍රයෝජනවත් ප්‍රයෝජන මොන ප්‍රයෝජනද කියලා ලියවෙන්න ඕනේ පිටිය ප්‍රයෝජන මොන හරි එකක් දෙකක් ලියවෙන්න ඕනේ සදෙසි පොල් ගස අපට ඉතා ප්‍රයෝජනවත් වේ. එයින් අප ගෙඩි කෑමට ලබා ගනී. නිවෙස් තැනීමට පොල් ගසින් දැව ලබා ගනී. හරි. තව ඉසු කවුද ඉසුරි? ඉවනේ. තාම ලියනවාද ඉසුරි? නෑ ඉවරනම් පැඩි ලියන් කියන්න පොල් ගස හරිම උසයි පොල් ගස අපට වටිනා දෙයක් සෑම නිවසකම පොල් ගස ඇත සෑම නිවසකම පොල් ගස ඇත අපි ලියනකොට හරියට ලියන්න ඕනේ හැම ගෙදරකම පොල් ගසක් නෑ පැඩියෝ ඇති දැන් තියෙනවා නේද
පොල්ගස් නැති හින්දානේ කට්ටිය පොල් කඩන්න මේ කැමරට කඩෙන් ගෙනියන්නේ නේද? ම්ම් මෙන්න මේ කැමරා ටිකක් ඔන් කරගෙන නැති කට්ටියක් ඉන්නවා බිනුක කිව්වා දෙනෙත් දෙනෙත් යන්න ඉන්නා සර් හරි පුතා කියන්න පැටියෝ පොල්ගසෙන් ආහාර ලැබෙයි ලැබෙනවා පොල් කූරු වලින් ඉදල් සාදා ගන්නවා පොල්ගස උසට උසට උසේ තියනවා උදේ කොහෙද ඉස්කෝලේ වැඩියෝ අනුරාධපුර කාටගස්දිලේ ඔය දෙවෙනි වාක්‍ය කියන්නේ පොල් කූරු වලින් ඉදල් සාදා ගන්නවා පොල් කූරු පුතාලා කියන්නේ පොල් කූරු කියලාද ආ ඉරටු කියලාද මම පාවිච්චි කරන්නේ පොල් කූරු කියලාද ඔව් සර් පොල් කූරු උදේට අර පොදු වචනයක් තියෙනවානේ ඉරටු කියලා අනේ වචනේ දාගන්න එක වැඩි අපිට නොදන්න ආ අර ප්‍රාදේශීය විවහාර භාවිත කළාට සමහර වෙලාවට ඒක ගැලපෙන්නේ නැහැ හරි මේ ඊළඟට මේ ඔයා ලියලා තියෙන කතා කරන භාෂාවේ එකක් තියෙනවා අනවා නේද නානවා ඒක වෙනස් වෙන්න ඕනි හරි එන්න මෙතන ඉන්නවා චතුක चतुक माइक ऑन कराना पड़ियो अम्मा आ තව කිව්වේ නැත්තේ කවුද? ආ මෙන්න මෙයා කිව්වේ නැහැ. චීන මහා පාකාර පිට ඉස්සරහින් ඉන්න එක්කෙනා. ගෝසිත. මයික් ඔන් කරගන්න බැටිය. පොල් ගස. සර් කියන්නද? හරි කියන්න. හරි කියන්න. පොල් ගස තාල වර්ගයට අයත් වෙයි. පොල් ගසේ සෑම කොටසක්ම ප්‍රයෝජනයට ගනි කාල නියමයට නොමැතිව මල් හට ගන්නා ශාකයකි ගුඩ් හදයි ගෝසිත ආ එක ලස්සනට තිබ්බා එක පිළිවෙලට පෙළගස්සලා තිබුණා අපි යමු කවුද අමෙදර කෙනෙක් ඉන්නවා මිත්සර සවිනු මිත්සර ඔන් කරන්න පුතේ මයික් එක ඇහුණද සර් හරි ඇහුන්නේ නැහැ වැඩිය දැන් කියන්න අපේ මිනිසුන් පොල් ගස් දැවට ගනිති අපේ රටේ තමත අවශ්‍ය ගස්කි මුහුදු වෙරළ අලංකාර කිරීමටත් පොල් ගස් අවශ්‍ය වේ මිනිස්සු කියලා කිව්වේ ප්‍රයෝජන ගත කියලා මිනිස්සු කියලාද මිනිසුන් ආ එහෙමනම් වැරදි පැටියෝ මිනිස්සු කියලා දාගන්න එක අපි යමු මෙතනට ආදිත්‍ය කාවින්දි ගාවට කියන්න පුතේ පොල් ගස අපිට මොදලාද මේම ගසේ හැම කොටසකම අපට අත්‍යවශ්‍ය වෙයි පොල් ගස අපට ආහාර ලබා දෙයි පොල් ගසින් විවිධ කර්මාන්ත පවත්වයි හරි අපි යමු නිතුනි ගාවට
මිතුනි මයික් එක ඔන් කරන්න බැටියෝ. හරි කියන්න. පොල් ගස අපට ප්‍රයෝජන වෙන ගසකි. පොල් ගසෙන් විසිතුරු නිර්මාණ කරයි. පොල් ගසේ කඳ උස්සට වැඩේ. පොල් ගසේ මුදුන් මුලක් නොමැත. හොඳයි. යනවා. අවුද අමන්දිගාවට මයික් එකේ කැම් එකයි දෙකම ඔන් කරලා කියන්න බැරියෝ. හරි කියන්න. මනීෂා හරි අපි යමු යසිදු ගාවට කැම් එක ඔන් කර මේ මේ මයික් ඔන් කර ගන්න බැටියෝ ලියන්න පුළුවන් වෙන මනීෂ කියන්න බැටියෝ अरे मनीषा किया ने ने सिंधु ओसा क्या ने बैठे होते पोल गासे यहाँ तो गोड़ा तीन नवा पोल गासे प्रयोजन गोड़ा तीन नवा क्या मटे पोल लबा दे पोल गासे जीवन उपाय मार्ग तीन नवा पोल विकिनी मटाई उते बालाने तीन नवा की लदम तूना वासरे दी आप युवा मैं කතා කරන භාෂාවේ ලියපු ටික අයින් කරනවනේ දැන්. ඔයා තාම තියනවා තියනවා කියලා කතා කරන භාෂාවෙන් ලියනවා බෑ. පොල් ගසේ අතු බොහෝමයක් තිබෙයි. පොල් ගසෙන් ජීවන උපාය රැසක් නිර්මාණය වෙයි. අන්න එහෙම හැදෙන්න ඕනි. තව කිව්වේ නෑ කිව්වා නේද අමන්දි කිව්වා. කොහොම කියපු නැති අය අතුස්සන්නකෝ. ආ මෙතන නේ देव अरे පොල්ගස අතු නොමැදෙන ශාක වර්ගයකි පොල්ගස අපිට ඉතා ප්‍රයෝජනවත් පොල්ගස ඉතා උසට වැඩෙන ශාකයකි අරේ බැඩිය මෙතන ඉන්න තව කෙනෙක් කවිෂ නඩුන් प्रयोजन नमींद හරි හොඳයි ඔන්න බලන්න යා හොඳ වචනයක් කිව්වා කප්රුක කප්රුක කියලා අපි හඳුන්වනවා පොල් ගසට නේද ආ තව කවුද කිව්වේ නැති කෙනෙක් සුරි කිව්වනේ කිව්වේ නැද්ද කිව්වා හරි එහෙනම් හැමෝම වගේ කියලා ඉන්නේ අපි යන් තව චුටි වැඩක් කරන්න බැඩියෝ හරි තාම ඔයාලා ලියනවනේ තුන වසරේ විදිහට
හරිද දැන් තුන වසරේ හතර වසරේ යන ඉන්න ඔයාලට කියලා දීලා තියෙනවා පැටියෝ තියෙනවා කනවා බොනවා නානවා නේද එහෙම ලියන්න බෑ දැන් ආ හයි බොයි නයි දුවයි වර්තමාන කාලෙක ලියන්න කියලා දීලා තියෙනවා අපි චුට්ටක් ඒ වැඩේ බලමු හරි ඔය පොතේම තමයි අපි ලියන්නේ නේද පොත් තියෙනවනේ පුතා ගාව අපි මෙන්න මේ වාක්‍ය ටික හදමු ලිඛිත භාෂාවට ලියන්න දිනේ දාලන දැන් වැඩේ පටන් ගත්තේ महत रैकी लिखित भाषा वट हरवा लियन्न ने बैठे मम पेनक गन्न कान देन इवर वेला लिखित बसिन लिया मन देना वाक्य टेक पुता में वाक्य लियागन इवर वेला मेके यदि तरुला गुना दाला තමයි ඔයාගේ වාක්‍ය ලියන්නේ ලිඛිත බසින් ලියන එක සර් දීලා තියෙන කතා කරන භාෂාව. ඒ වගේ आके पहा मी अरे ये बड़ा नाक है।
අවසාන එක තියන්නේ කුරුල්ලා කූඩු සාදනවා. वाक्य लिया लिया एक याटिंग कथा लिखित भाषा में वाक्य लिया सावनी आई पेडियो सावीनू सर हाँ अंतिम एक मुखात्मा आर पसे निये का කුරුල්ලා කූඩු සාදනවා අවසානයේ පේන්නේ නැද්ද කුරුල්ලා කූඩු සාදනවා හරි සර් thank you දැන් ඔයා කතා කරන භාෂාවෙන් තියෙන්නේ ඔක්කොම දැන් මට ඕනේ ලිඛිත භාෂාවෙන්
अरे मम हितनवा देन एक एक के ना लिया पुआ हरी कियला इवरे ऐति कियला ओ मटा मैसेज उत्ते भी लती है ना हेमना माम माइक ऑन करना वा है भाई मैं है माँ कियरे के ना वितरा माइक के ऑन कर लगा ताकरा ने बहुत पेटी हुई तो बड़े लेसी मटे माइक ऑन करा गाने पाए हैं मोम है කවිනු කවිනු උදේ අම්මා වත්තු වෙනවා මේක කොහොමද ලියන්නේ කතා ලියන භාෂාවෙන් එවුනේ පුතා කියන එක මට ඇහෙන්නේ ඔ කවිනුද සවිනුද කවිනු කියලා තියෙන්නේ කවිනු කියලා තියෙන්නේ හරි සවිනු කියන්නකෝ එහෙනම් අම්මා බත්තු යනවා අම්මා බත්තු යයි තාත්තා කුඹුර කොටනවා තාත්තා කුඹුර කොටයි ගුරුතුමිය අකුරු ගන්නනවා ගුරුතුමිය අකුරු ගන්වයි කුරුල්ලා කුඩු සාදනවා කුරුල්ලා කුඩු සාදයි मनीष मनीषा अम्मा बात उयनवा अम्मा बात उयाय ताता कुमुर कोटनवा ताता कुमुर कोटाय गुरु तुमी आकुरु गाननवा गुरु तुमी आकुरु गानवाय पिहाटव सुलंगे पावेनवा पिहाटव सुलंगे पावे कुरुल्ला कुडु සාදනවා කුරුල්ලා කුඩු සාදයි හරි ගෝසිත සර් කියනවා ආ කියන පරිදි අම්මා බත් උයනවා අම්මා බත් උයයි තාත්තා කුඹර කොටනවා තාත්තා කුඹර කොටයි ගුරුතුමිය අකුරු උගන්නනවා ගුරුතුමිය අකුරු උගන්වයි පිහාටු සුළඟේ පාවෙනවා පිහාටු සුළඟේ පාවේ කුරුල්ලු කුරුල්ලා කූඩු සාදනවා කුරුල්ලා කූඩු සාදයි මිනුක මිනුක ඔයා කියන්න ගෝසිත හරි පැටියෝ अम्मा बात हुए ना अम्मा बात हुए ताता कुम्बरो कोटाए गुरु तुम्हें आकुरु गन्नवाए पिहाटु सुलगे पावे कुरुला कुडु सादनवा कुरुला कुडु सादाई राइट अमंदी अरे पड़ी वहीं पुता पहली वहीं ने मटे अनुदी अम्मा बात उयनवा अम्मा बात उयाय ताता कुंभर कोटनवा ताता कुंभर कोटाय गुरुतुमिया कुरुगन मनवार गुरुतुमिया कुरुगन वाय पिहाटुवा सुलंगे पावे पिहाटुवा सुलंगे पावे कुरुल्ला कुडु सादाय कुरुल सादनवा कुरुल्ला कुडु सादाय राइट हरे सदेसी अम्मा बात उयनवा अम्मा बात उये ताता कुमुरु कोटनवा ताता कुमुरु कोटाय गुरुतुमिया कुरु गानवनवा गुरुतुमिया कुरु गानवा पिहाटुव सुलंगे पावेनवा पिहाटुव सुलंगे पावे
කුකුරුල්ලා කූඩු සාදනවා කුරුල්ලා කූඩු සාදයි. මිතුනි මිතුනි අම්මා බත්තු යනවා අම්මා බත්තු යයි තාත්තා කුඹුර කොටනවා තාත්තා කුඹුර කොටයි ගුරුතුමිය අකුරු උගන්වනවා ගුරුතුමිය අකුරු උගන්වයි පියාටව සුළඟේ පාවෙනවා පියා සුළඟේ පාවෙයි කුරුල්ලා කූඩු සාදන කුරුල්ලා කූඩු සාදයි රයිට් තව කෙනෙක්ගෙන් අහමු දසුන් ගගන දසුන් ගගන නේ සේමන් කියන්නේද ඉන්න එහෙම බෑ එහෙම වුණත් මට කට්ටිය පිළිවෙලට හොයාගන්න බැරි වෙනවා දසුන් ගගන නෑ චතුක අම්මා බත් උයනවා අම්මා බත් උයති තාත්තා කුඹුර කොටනවා තාත්තා කුඹුර කොටති ගුරුතුමිය අකුරු උගන්වනවා ගුරුතුමිය අකුරු උගන්වති අපි හාඩ සුළගේ පාවෙනවා හාඩ සුළගේ පාවෙමි කුරුල්ලා අකුරු අකුරු සාදනවා කුරුල්ලා කූඩු සාදමි මම මේ කියනවා ඔයාලා කියනවා හරි කියලා තාම කියලා නැහැ හොඳේ අහන් ඉන්න සර් ආ අම්මා බත් උයනවා අම්මා බත් උයයි තාත්තා කුඹුර කොටනවා තාත්තා කුඹුර කොටයි ගුරුතුමිය අකුරු උගන්වනවා ගුරුතුමිය අකුරු උගන්වයි පිහාටුව සුළඟේ පාවෙනවා පිහාටුව සුළඟේ පාවෙයි කුරුල්ලා කූඩු සාදනවා කුරුල්ලා කූඩු සාදයි හරි ඉසන්දු නිම්සත් අම්මා බත් උයනවා අම්මා බත් උයයි තාත්තා කුඹුර කොටනවා තාත්තා කුඹුර කොටයි ගුරුතුමිය අකුරු උගන්වනවා ගුරුතුමිය අකුරු උගන්වයි පිහාටුව සුළඟේ පාවෙනවා පිහාටුව සුළඟේ පාවේ කුරුල්ලා කූඩු සාදනවා කුරුල්ලා කූඩු සාදයි ඊට පස්සේ ඉසුරි අම්මා බත් උයනවා අම්මා බත් උයයි තාත්තා කුඹුර කොටනවා තාත්තා කුඹුරයි ගුරුතුමිය අකුරු ගන්නවා ගුරුතුමිය අකුරු ගන්නවායි පිහාටුව සුළඟේ පානනවා පිහාටුව පාවයි කුරුල්ලා කූඩු සාදනවා කුරුල්ලා කූඩු සාදයි හරි පුතේ ඉසුරි හරි කවීෂා නදු තාත්තා කුඹුර කොටනවා තාත්තා කුඹුර කොටයි ගුරුතුමිය අකුරු උගන්වා උගන්වනවා ගුරුතුමිය අකුරු උගන්වයි පිහාටුව සුළඟේ පාවෙනවා පිහාටුව සුළඟේ පාවෙයි කුරුල්ලා කූඩු සාදයි කෙවිනු කවිනු කවිනු අම්මා බත් උයනවා අම්මා බත් උයයි තාත්තා කුඹුර කොටනවා
අම්මා තාත්තා හුල කොටයි ගුරුතුමිය අකුරු උගන්වනවා ගුරුතුමිය අකුරු උගන්වයි පියාට සුනගේ පාවෙනවා පියාට සුනගේ පාවේ කුරුල්ලා කූඩු සාදනවා කුරුල්ලා කූඩු සාදයි අරේ මනීෂා මනීෂා නේ සර් මම කිව්වා හා රයිට් මතුලි චනුක පාවේ කුරුල්ලා කූඩු සාදනවා කුරුල්ලා කූඩු සදයි සාදයි රයිට් අපි යමු තව කෙනෙක් ගාවට සේ ආ තවිනු කියන්න සේ මම සේ මේ අර මට පියාඩු සුළඟේ පාවෙනවා කියන්න බැරි වුණා මං කියන්නද ආ කියන්නක බලන්න පියාඩු සුළඟේ පාවෙනවා පියාඩු සුළඟේ පාවෙයි අපි යමු තව ඉන්නව නේද කීප දෙනෙක් කියපු නැති තුලි කිව්වේ නැත හරි සදෙසි සදෙසි රන්දිනි විහන්සා අම්මා බත් උයනවා අම්මා බත් උයයි තාත්තා කුඹුර කොටනවා තාත්තා කුඹුර කොටයි ගුරුතුමිය අකුරු උගන්වනවා ගුරුතුමිය අකුරු උගන්වයි පියාටුව සුරංගේ පාවෙනවා විහාටුව සුරංගේ පාවෙයි කුරුල්ලා අකුරු කුරුල්ලා කූඩු සාදනවා කුරුල්ලා කූඩු සාදයි අරේ යසින්දු අම්මා බත්තු එනවා අම්මා බත්තු යයි තාත්තා කුඹර කොටනවා තාත්තා කුඹර කොටයි ගුරුතුමිය අකුරු උගන්වනවා ගුරුතුමිය අකුරු ගන්වයි පියාටුව සුළඟේ පාවෙනවා පියාටුව සුළඟේ පාවෙයි ආදිත්‍ය අම්මා බත් වෙන අම්මා බත් විය කුඹර කොටන තාත්තා කුඹර කොටයි ෘතුමිය අකුරු ගන්නනවා ෘතුමිය අකුරු ගන්වයි පියා සුළඟේ පියාටුව සුළඟේ පාවෙනවා පියාටුව සුළඟේ පාවේ කුරුල්ලා කූඩු සාදනවා කුරුල්ලා කූඩු සාදයි පස් රසන්දි මියන්න මගේට
ප්‍රසන්දි නෑ දෙනෙත් දෙනෙත් කියන්න බැටිය දෙනෙත් නෑ කියන්න අම්මා බත්තු යනවා අම්මා බත්තු යයි තාත්තා කුඹුර කොටනවා තාත්තා කුඹුර කොටයි ගුරුතුමිය අකුරු උගන්වනවා ගුරුතුමිය අකුරු උගන්වයි පියාටුව සුළඟේ පාවෙනවා පියාටු සුළඟේ පාවෙයි කුරුල්ලා කූඩු සදනවා කුරුල්ලෝ කුරුල්ලා කූඩු සදයි right තව නොකිව කවුද ඉන්නේ සර් ආ මං කිව්වේ නැහැ ආ සේලියා කියන්න බැටිය අම්මා බත් උයනවා අම්මා බත් උයයි තාත්තා කුඹර කොටනවා තාත්තා කුඹර කොටයි ගුරුතුමී අකුරු උගන්වනවා ගුරුතුමී අකුරු උගන්වයි පියාට සුළඟේ පාවෙනවා පියාට සුළඟේ පාවෙයි කුරුල්ලා කූඩු සාදනවා කුරුල්ලා කූඩු සාදයි සර් ආ මම අසෙලියා නෙමෙයි අසලියා ආ අසලි අසලියා ඈ හරි හරි අසලියා සෝරි ඈ ඔව් කෙනෙක්ට අයිතියක් තියෙනවා තමන්ගේ නම වැරදියට භාවිතා කරනවා නම් යම් කෙනෙක් ඒ නම නිවැරදි කරන්න හරි අසලියා ඔන්න හරි උදේ මෙහෙමයි දැන් කතා කරන භාෂාව තියෙනවානේ දැන් මේ හන්නකෝ ඔයා කියන්නේ අම්මේ මට බත් ටිකක් බෙදන්නකෝ බඩගිනි අපි කතා කරන්නේ එහෙම බත් ටිකක් බෙදන්නකෝ අම්මේ මං නාන්න යනවා නේද අම්මේ මම නාන්න යනවා අම්මේ අම්මේ මම නාන්න යනවාට වඩා ඔයාගේ කටින් එළියට යන්නේ අම්මේ මං නාන්න යනවා මෙන්න මේ සද්දේ නේද එන්නේ සෑ බින්දුව මම රචනාවත් එක්කම කිව්වේ නැහැ ආහා පොඩ ඉන්නකෝ අම්මේ මං නාන්න යනවා එහෙමද කියන්නේ අම්මේ මං නානවා එහෙම කියන්නේ මෙයා මොකද කරන්නේ කියලා අහනකොට මං නානවා එහෙමද කියන්නේ හැබැයි ඒ කතා කරන භාෂාව හරියන්නේ නෑ කියන භාෂාවට අපේ භාෂාවල් දෙකක් තියෙනවානේ ඉතින් ඒක තමයි මෙන්න මෙතනදී කතා කරන්නේ ලියන්නේ කොහොමද කියලා හරිද අම්මා බත් උයනවා කියනකොට ඒක උයනවා කියන එක දැන් කරන වැඩක් අපි කියන්නේ වර්තමාන කාලේ වැඩක් එතකොට අපි මේක හදා ගන්න ඕනේ අම්මා බත් උයයි උයයි ඔව් දැන් ඔයා තුනේ හින්දා තමයි උයයි කියලා කියන්නේ හතර වසරට ආවට පස්සේ කියන්නේ දැන් හතරේ තමයි නමුත් හතරේව ටික කතා කරනකොට අම්මා බත් උයලා ඉවර වුණාට පස්සේ කොහොමද කියන්නේ කියලා කියලා දෙනවා අතීත කාලේ දැන් වර්තමානනේ තාත්තා කුඹුර කොටනවා තාත්තා කුඹුර කොටයි කොටයි ඔව් තාත්තා කුඹුර කොටයි අතීත කාලේ කොහොමද කියලා පස්සේ කියලා දෙනවා ගුරුතුමිය අකුරු උගන්වනවා ගුරුතුමිය අකුරු උගන්වයි උගන්වයි ඉවලින් අවසන් වෙයි පියාටුව සුළඟේ පාවෙනවා පියාටුව සුළඟේ පාවෙයි හරි කුරුල්ලා කූඩු සාදනවා කුරුල්ලා කූඩු සාදයි ඔව් හැබැයි මේක අම්මලා වුණොත් තාත්තලා වුණොත් ගුරුතුමිය වුණොත් කුරුල්ලෝ වුණොත් ගුරුතුමීලා වුණොත් කුරුල්ලෝ වුණොත් වෙනස් වෙන විදිහක් තියෙනවා ඒ කියන්නේ අම්මලා බත් උයති තාත්තලා කුඹුර කොටති ගුරුතුමියලා අකුරු උගන්වති හරි ප්‍රාණ වාචී වලදී වෙනස් වෙන විදිහක් තියෙනවා
ඒකත් අපි ඉගෙනගෙන තියෙන්නේ. දැන් ඉතින් මේක නේ මේ මේ ඒක වචන වලින් විතරක් කතා කරමු. හරි නැත්තම් පැටලෙනවා අපිට. කුරුල්ලෝ කූඩු සාදති. එහෙමයි ඉන්නේ. එහෙම ආවොත් දැන් ගොඩක් දෙනා කිව්වා. එක්කෙනයි මට මතක හිටියේ චතු अनावश्य कथा හැබැයි ලොකු පිරිසක් හිටියත් හැමෝම කොහොම කල්පනාවේ මයික් එක ඔන් කරන්නේ නැතුව බොහොම සංයමයෙන් වැඩ කරගෙන යනවා නම් පුළුවන් නැත්තම් මම ඕක ඔන් කරන්න ඕනි මම ඕක මෙතන ඉඳන් ක්‍රියාත්මක කරන්න ඕනි එතකොට පොඩි ගැළළු සාගත භාවයක් එනවා හරි පුතේ අපේ අවසාන ක්ලාස් එකේ අද දවසේ අවසානට ඇවිල්ලා තියෙන්නේ අසාලිවීමක් කියන්න අපි හදන්න හරි 1 ඉඳලා 10 ට අංක දාගන්න अरे को मम हतरे पोते हुआ पेले पोते हुआ हतरे पेले पोते अरगेन मम व्हाट्सएप पे करते हैं मम अलगे अरगेन पोड्डा पाड़ा मध्य का क्यों को बोल रहा तीनों आदे ඔව් මයික් ඔන් කරලා කියන්න පුතේ. දැන් මම කියවුව නෑ මේ. දැන් මම කිව්වා. ආසේ. ඔව්. කොහමද? ඉතින් පාඩම ගත්තා. මොකද කියියෝ? ආවෙ නෑ. ආවෙ නෑ. සර්. හ්ම්. අපිට ලැබුණේ නෑ ජනුකට. හරි මම මේ ගෲප් එකට දාන්නම් ආයෙ පාරක් අරගන්න අරගෙන බලන්න ලස්සන ලස්සන පාඩම් තියෙනවා ලස්සන ලස්සන සින්දු තියෙනවා කවි ගීත තියෙනවා පාඩම් කරගන්න හරි ගගෙන ඔයාලට හැමෝටම බලන්න මම දානවා හරිද ඒක මුද්‍රණය කරගැනීමේට හිම අවශ්‍යතාවයක් නැහැ පුළුවන් නම් මොකද මෙනියෝ हतरवसरे දැන් පහ වසරේ ඉන්න අයියලා අක්කලා ඔයාගේ විභාගෙ ලිව්වට පස්සේ කොල්ලන්ගේ පොට් එක ඉල්ල ගන්නත් පුළුවන්. යාළුවෝ එහෙම ඉන්නවා නම් එහෙම ඉල්ල ගන්න. හරි. එහෙනම් අපි අසාලිවිම ලියමු. ඔය අරගෙන තියෙන්නේ. ගෝසිත ගාව තියෙනවා. මේ තියෙන ආදිත්‍ය ගාවත් තියෙනවනේ. හොඳයි. අකුරු සමග සෙල්ලම් කියලා එහෙම ලස්සන ලස්සන පාඩම් ටිකක් තියෙනවා. තියෙන අයියාගේ පොත. එහෙමද? එහෙනම් ප්‍රශ්නයක් නැහැනේ. මේ බිනුක ළඟක් තියෙනවා. මෙහෙමයි පැටවුනේ. ළඟ තිබ්බට වැඩක් නැහැ. ඒකේ තියෙන දේවල් මෙතන මේ මේක අස්සල දාගන්න ඕනේ. හරි ළඟ තියාගෙන වැඩක් නැහැ පොත. හරිද? හරි ලියමු සර් මම කැම් ඔෆ් කරන්නම් මට පේනව නැත්තම් මම බෝඩ් එකේ ලියන එක හරි පළවෙනි එක ආසනය
ආසනය අපි වාඩි වෙන්නේ ආසනය පුපුව කියලා කියන්නේ ආ ආ ආසනය අසාලීම ලියන්නේ පළවෙනි වචනේ ආසනය හරි 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 පුතා හරි කියන්න ඕනේ නැහැ මම දන්නවා මම ඇති වෙලාව දීලා ඊළඟට යනවා දෙවෙනි වචනේ අරමුණු අරමුණු සර් දෙවෙනි එක මොකද්ද අරමුණු මොකද්ද සර් අරමුණු තුන්වෙනි වචනේ උපකරණ සෑ උපකරණනේ උපකරණ උපකරණ ඊළඟ එක රටවල් රටවල් මොකක්ද සර් රටවල් සර් තුන්වෙනි එක මොකක්ද උපකරණ උපකරණ සර් හතරවෙනි එක මොකක්ද තුන්වෙනි එක උපකරණ හතරවෙනි එක රටවල් හයවෙනි එක සල්පිල් සෑ හයද පහද පස්වෙනි එක සල්පිල් පහ පහ සල්පිල් ඔන්න දැන් හයවෙනි එක වර්ණ වර්ණ පාට කියලා කියන්නේ වර්ණ ඊළඟ හත්වෙනි එක දේශනය දේශනය සෑ ආ මේ හැම පහසල් මිල් නේද හය මොකද්ද අර ටුඩේනි ටුඩේනි මෙහෙමයි සෑ හය මොකද්ද අහන් ඉන්න අහන් ඉන්න එක්කෙනෙක් කතා කරද්දි තව කෙනෙක් මයික් එක ඔන් කරලා කතා කරන්න එක බෑ තහනම් පස්වෙනි එක සල්පිල් සල්පිල් පහ හයවෙනි එක වර්ණ සර් හතරවෙනි එක මොකද පුතේ සර් හතරවෙනි එක හතරවෙනි එක රටවල් හත්වෙනි එක දේශනය පහ sorry මේ පහ නෙවෙයි අට සර් හත මොකද්ද අටවෙනි එක ලියා ගන්න ප්‍රශ්නය ප්‍රශ්නය
සර් හත මොකද්ද? 8 වෙනි එක පැටියෝ ප්‍රශ්නය. 7. ආ 7. 7 දේශනය. 9 වෙනි එක වෙලඳාම වෙලඳාම ඔ සර් මේ 8ට කිව්ව ප්‍රශ්නය නේද? ඔව්. එතකොට සර් 9 නමේ වෙලඳාම නමේ වෙලඳාම 10 10 බලලා 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 කියන්නේ පූසා කියන අදහස සතාට කියන්නේ බලලා 8 වෙනි එක ප්‍රශ්නය ආපද හා ප්‍රා නම වෙනි එක 9 වෙනි එක වෙලඳාම माइक ऑफ कर गाना देने तेरे अरे ओने देन आयसन मुलिदान කියනවා ඔයා චෙක් කරගන්න පළවෙනි එක ආසනය දෙවෙනි එක අරමුණ තුන්වෙනි එක උපකරණ හතරවෙනි එක රටවල් පස්වෙනි එක සල්පිල් මලින්ස මයික් ඕෆ් කර ගන්න පැටියෝ. 6 වෙනි එක වර්ණ. 7 දේශනය. 8 ප්‍රශ්නය. 9 වෙලඳාම. 10 බලලා. බලලා කියලා කියන්නේ හරියටම දෙවැනි එක අරමුණද අරමුණුද අරමුණු නුයන්න නුයන්න අරමුණු හරිද බලලා කියලා කියන්නේ අර පූසටයිම කියනවානේ අපි බලලා කියලා ආන්ගේ බලලා සේ බැලලි කියන්නේ කාටද එතකොට බැලලි බැලලි කියන්නේ ඉතින් අපි සාමාන්‍ය පාවිච්චි වෙනවානේ පුතේ පූසගේ එහෙනම් සතාට නේද රයිට් එහෙනම් හරි එහෙනම් බලමු අපි වචන ටික මෙන්න ආසනය තාර්කස දන්දදන හරිනම් හරියක් දාගන්න ලස්සනට අරමුණු මූර්ධජනු උපකරණ මූර්ධජන රටවල් එක වචනයක් දන්ද දාලා යන්න සල්පිල් එක වචනයක් දන්ද දාලා යන්න වර්ණ අල් රයන්නත් එක්ක මූර්ධජන හරිනම් දාගන්න දේශනීය තාරුදස දන්තදන ප්‍රශ්නය රකාරාංශයෙන් උන් තාරුද අල්සයන්න නයන්න දන්තද වෙලදාම මූර්ධජල සංජකදා බලලා කියනකොට මෙන්න මේ පළවෙනි ණයන්න මූර්ධජ अरे मट दसेलिया अरे गोसित दहायें दहायाय बिडुक दहायें दहायाय असलिया दहायें दहायाय सर गोसित के दहायें दहायाय अरे गोसित दहायें दहायाय मारा मैसेज करना है कि मांग किया नहीं मैं माइक कौन कराना है तो वाला मैसेज कराना है वैरायटी वाले ने आप क्या किया उड़ाना
මිනුක 10න් 10යි ආදිත්‍ය 10න් 10යි වැරදි වචනයක් ලියුණා නම් ඒක නිවැරදි කරගෙන තුන් පාරක්වත් ලියන්න වෙනවා දසුන් 10න් 9යි පැටිය එකක් වැරදිලානේ ඉසුරි 10න් 9යි එයාගෙත් එකක් වැරදි 10න් 10යි සදෙසි යසින්දු 10න් 10යි සමිනු 10න් 10යි තනුග ආ තනුගට ලියා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ 5යි තදුෂි 10න් 9යි හරි ගොඩක් දෙනාගේ හරි එහෙනම් සර් බෝඩ් එක මකනවා පැටියෝ මේකේ ඔයාට රෙකෝඩින් එක හම්බෙනවා ආ අනුපාඩු මොනාරි කතා කරපු දේවල් වල බැලුණා නම් ඒක බලන්න අපේ අයිලර්නින් YouTube channel එකේ link එක අපේ group එකට දානවා පැටියෝ හරි මේ හරි එහෙනම් මේ දවස් ටිකේ ඔයාලා මොනාද ඉගෙන ගත්තේ දෙමළ ටික හරි ඉංග්‍රීසි ටික හරි පරිසරය ගණිතය ඒ ටික හරිනේ හෙට දවසේ මාත් එක්ක පරිසරය කතා කරන්න එන්නේ හැමෝම අපි පරිසරය කතා කරමු ඒ වගේම යාළුවෝ ඉන්නවා නම් මතක් කරන්න හොඳම තැන ඉගෙන ගන්න තියෙන හොඳම තැන නිදහසේ ඉගෙන ගන්න තියෙන හොඳම තැන හා වටිනාකමින් අනුමුණ තැන අයිලර්නින් ශිෂ්‍යත්ව පන්තිය ඒ වගේම 6 11 ඔයාගේ අයියා කලටත් මෙතනට ඇවිල්ලා බොහොම සුහදව ඉගෙන ගන්න දක්ෂ ගුරු මණ්ඩලයක් එක්ක ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා එහෙනම් හෙට දවසේ ඔයාලත් එක්ක හමු වෙනකම් සර් පැටියව නවතිනවා හැමෝටම පරිස්සමෙන් ඉන්න ආ නිමාඩුව අර්ථාන්විතව ගත කරන්න නිමාඩුව අර්ථාන්විතව ගත කරන්න ඔබේ ගමන් බිමන් අත්‍යවශ්‍ය තැනකට විතරක් යන්න නිමාඩුව ගමන් අඩු කර කියන්නේ අනවශ්‍ය ගමන් බිමන් වලට යන්න නැතුව හරි හැමෝම පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න ආයෙත් පටන් ගන්න ජනවාරි 3 ජනවාරි 3 වෙනිදා සෑ අපිට සෑ අපිට ජනවාරි 3 ඔව් හැමෝටම පටන් ගන්නවා ජනවාරි 3 වෙනිදා ඒ කියන්නේ ඔයාලගේ ඉස්කෝල සතියක් කර සතියක් යනවා නම් මේ සතිය ගියායට කොහමද ඉස්කෝලෙන් දැනුම් දෙයි කොහමද පටන් ගන්නෙ කියලා සාමාන්‍ය පරිදි ජනවාරි 3 පටන් ගන්නවා එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න හිනා වෙලා ඉන්න වැඩ කරන්න අපේ හතර පස්සේ පොත කියවන්න පොඩික දෙන්න කියන්නේ ඒ වගේම හරියන්නේ නැහනේ. ඉතින් මයික් ඔන් කරලා කතා කරනකොට බැරි වෙනවානේ. අදේව්. අහන්න. හැමෝම මේ නිමාඩු දවස්වල පැලයක් කරවන්න. ආ වැස්සක් තියෙනවනේ නේද? ගෙදර වත්තේ අම්මට උදව් වෙන්න උයන්න පිහන්න. ආ මේ දවස් ටිකේම ඔයාලා ඉස්කෝලේ යන හින්දා අම්මනේ මහන්සි උනේ. නේද? ඒක නිසා චුට්ටක් අම්මටත් උදව් වෙන්න. පොඩික මතක් කරන ගමන් හැමෝම පරිස්සමෙන් ඉන්න එහෙනම් සර් නවතිනවා හැමෝටම සුභම සුභ රාත්‍රියක් ඒවත් නිර්වන් සරණයි පුතේ ආයි බවන් සර් ආයි බවන් සර් ආයි බවන් සර්